අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න ජේපෝ channel එකත් එක්ක අද ඔන්න තවත් ඔයාලා මෑත කාලේ මම හිතන්නේ එකරයින් ජනප්‍රිය වුණා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අපි තරුවක් එක්කන් ආවා ඔයාලගේ ඉස්සරහට. ඔයාලා ගොඩක් හෙව්වා මොකද උනේ මොකද්ද මෙතන උනේ කියලා තාම අපි දන්නෙත් නැහැ. නමුත් අදාළ කෙනා ඇවිල්ලා ඉන්නවා. වැඩි වෙලා ගන්න නැතුව කතාවට යමු. අයිබෝන් නෝල්ලි. අයිබෝන් ජීනේ. ඉතින් මේ කොහෙද මල්ලී අපි ඔයාලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ගම්පහ ඉහළයාගොඩ උඩුතර පාරේ තමයි ඉඳ තියෙන්නේ. බැලුම් මහාට තියෙන ෂෝට්කට් එක ඇවිල්ලා ඉතින් කිලෝමීටර් 3ක් වගේ ගම්පහ ස්ටේෂන් එකේ ඉඳන්. ඒ දුර තමයි. එතකොට දැන් මේ දැන් ඔයා එක පාරම රටක් අඳුර ගන්නවා. ඒ කියන්නේ මම තා චුට්ටෙන් අහනවා. කියන්නේ පාසල් කඩේ කොහෙන්ද ආරම්භ වුනේ? ඕලෙවල් කරේ ගම්පහ ගෞතම කාන්ති විද්‍යාලයේ. ඊට පස්සේ ඒලෙවල් කරන්ඩ වේංගර ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකට ගියා. එහෙනම් තමයි ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ සංගීතය තිබ්බ ආසාව තිබ්බද? ඔව් හතවස්සේ ඉඳලා වගේ. හතවස්සේ ඉඳලා. ඔව් හතවස්සේ ඉඳලා. එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් හැම කලාකරුවෙක්ගෙන් පිටිපස්සේ ඉන්නවා තමන්ගේ අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියෙක් පිටිපස්සේ ඉන්නවා. ඔයාගේ පවුලේ කොහමද? මගේ පවුලේ බාප්පයි මාමයි තමයි හිටියේ. මේ මියුසික් වලදී බාප්පගෙන් තමයි මුලින් ඉස්සෙල්ලා මේ බේස් গিitar එකට ආසාවයි බාප්පගෙන් මේ එතනින් ඊට පස්සේ මූලික දැනුම බේස් গিitar එකේ මාමා රිද්ම් গিitar වාදන ශිල්පියෙක් මේ ආමි බෑන්ඩ් එකේ. එහෙම තමයි ඒ ආසාව ඇති වුණේ. ඇති. ඉතින් දැන් තමයි කතාවේ හොඳම හරියට එන්නේ. දැන් ඔයා දැන් එකපාරම දැන් අපි දැන් කවුද කියලා ඇහුවොත් එහෙම මේ තමයි ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ අපි කලින් හිටපු සෑම් අයට පස්සේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට ආව බේස් গিitar වාදන ශිල්පියා. ඉතින් නිමා මල්ලි කියනවා දැන් ඔයා දැන් මේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට එන්න කලින් ඔයාගේ අතීතයක් තියෙන්න ඇති. ඒ කියන්නේ බෑන්ඩ්ස් වල ඉන්න ඇති ඔයා. ඉතින් මට මතක් කරන්න ඔය හිටපු බෑන්ඩ් මොනවද එහෙම කියලා. ඔව් මුලින්ම 2013 දී රියලයන්ස් කියලා යක්කල සංගීත කණ්ඩායමක් එක තමයි මුලින්ම ස්ටේජ් එකට එන්නේ මේ 2013 දී. ඊට පස්සේ අර වේයන්ගොඩ ස්ටේෂන් එකේදී මම ඉස්කෝලේ ගිහින් යනකොට මේ බොහොම අහඹුලස හම්බෙලා මේ ජයන් අයියව හම්බෙනවා. මම හිතන්නේ මේ ඔන්ලයින් සංගීත කණ්ඩායමේ හිටියේ අන්තිමට ඔයත් එක්කත් ප්ලේ කරලා තියෙනවා. ඔක්සිජන් සංගීත කණ්ඩායමේ දෙවෙනි අටවාදනය කරා. එයා එක්කගෙන යනවා කුරුණෑගල යෝග කියලා සංගීත කණ්ඩායමකට. ඊට පස්සේ එතනින් හાર્ට් බීට් සංගීත කණ්ඩායමට එනවා සිහින කියලා සිං කරන කෙනෙක් හරහා. ඊට පස්සේ එතන ඉඳන් ෆ්ලෑෂ් බෑක් කෙනකොට ෆ්ලෑෂ් බෑක් කියන්නේ 31 වෙනි සංගීත කණ්ඩායම. 31 වෙනි සංගීත කණ්ඩායම. ඉතින් ගමන නම් ගොඩක් දුෂ්කරයි වගේ මට පේන විදිහට. ඉතින් මං හිතන්නේ ඇත්තටම සල්ලි කරයිද? නෑ මට එහෙම ලොකුට සල්ලි ලොකුට කියන්නේ මියුසු කියනවා මේ නිමා කියන චරිතයට පට්ට සල්ලි තු වැඩක් තියනවලු තමන් කිසිම දුකක් විඳලා නැහැලු එහෙම කියලා. නෑ දුක කියනක හොඳටම හිතපු කෙනෙක් මම මට සල්ලි නෑ ඇත්තටම. ඒක තමයි අපි ඒ පොයින්ට් එක ගත්තේ. කියන්නකෝ ඉතින් ජීවිතය ගත්තාම ජීවිතය කියන්නේ මියුසික් කරනවට. මගේ තාත්තත් මං හිතන්නේ සිවිදුව සකුරා ආරම්භක ගායන ශිල්පියෙක්. නම් මතක් කළා? ඔව් මහේෂ් සේවා. එයා ඊට පස්සේ චේන්ජ් නේෂන් කියලා සංගීත කණ්ඩායමක් එයාම පටන් අරගෙන ඉන්නකොට ඒක හැමම ආමි බෑන්ඩ් එකට ගන්නවා. ආමක්කෝ මේ සන්නහ සන්නද්ද බලකායි. ඊට පස්සේ 96 තමයි මං ඉපදෙන්නේ. ඊට පස්සේ මියුසික් කියන දෙයට මං හිතන්නේ තාත්තා දුක් විඳලා තියෙනවා. එයා විඳ දුක් එක්ක එයා කොහොමත් මට මේ මියුසික් කරන්න උනාට කැමති නෑ. ඊට පස්සේ 2012 තමයි ඉස්සෙල්ලාම මේ බේස් গিitar එකක් අතර ගන්නෙ. ඒකත් බාප්පා හින්දා. පස්සේ මාමගෙන් ඒ ටික ඉගෙනගෙන එහෙම තමයි ඔය වැඩ කටේ ටික උනේ. ඉතින් මට කියන්න ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම ගත්තාම කොහොමද ඔතෙන්ට යොමු වෙන්නේ මගම හැදුනේ? ඔතෙන්ට ඇත්තටම මම ගියේ ඇත්තම සිද්ධිය. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඇත්තම සිද්ධිය අඩටත් මේ සාක්ෂි තියෙනවා. මම වෝලාරේ සංගීත කණ්ඩායම හිටියා. ෆ්ලෑෂ් බෑක් යන කලින් වෝලාරේ හිටියේ. වෝලාරේ මේ අපි ප්‍රැක්ටිස් කරන ඒවා අපි අහනවා අපේ අඩුපාඩු හදාගන්න. මම කොහොමත් පෞද්ගලික මගේ කැමැත්ත මම ඔය අඬන විලාප දෙන සින්දු අහන්නේ නැහැ. මම දවසක් මේ වයිෆ්ලා ගෙදර යන්න නුවර බස් එකට නැග්ගහම මේ ඒකේ යන්නෙම බලාගෙන හිටියා. පළවෙනි සින්දුවත් අඬනවා එක විදිහමයි, දෙවෙනි සින්දුවත් අඬනවා හරියන්නේ නැහැ. මං හෙඩ්ෆෝන් දෙක ගහගෙන මං දැම්ම අපි ප්‍රැක්ටිස් කරපු ටිකක් අහගෙන යනකොට මං හිතන්නේ සංගීත් අයියාගේ පින්වන්තිය මාගේ සින්දුව මේ ඒ සින්දුව හොඳට ගහලා තිබ්බා. ඒකේ මැද බේස් වලින් ඇරේන්ජ්මන්ට් එකකුත් දාලා තිබ්බා. මේ ඕක මම මේ මගේ WhatsApp එකේ යාළුව හැමෝටම send කරගෙන ගියා. කොහොම හරි all right and චාල්ස් අය අයින් වෙනවා කියලා කතාවක් තිබිලා මං රොෂන් අයට දැන්ට අවුරුද්දකට විතර කලින් කතා කරා all right and. එහෙම එයාගේ number එක save වෙලා තිබ්බා WhatsApp එකේ. ඔයා රොෂන් අයට direct කතා කරා? මං direct කතා කරා මේ all right and දැන්ට අවුරුද්දකට විතර කලින්. එහෙම number එක තිබ්බා. number එක තිබිලා ඊට පස්සේ කොහොම හරි එයාටත් send වෙලා. ඊට පස්සේ අර මං දැන් යනකොට බස් එකේ
ඉවස්සේ පහුවදා මං ඇහැරිලා ඩේට ඔන් කරලා බලනකොට සුපිරි මචං ලස්සනයි අඩු මරු කියලින් කොල්ල දාලා තියෙනවා. ඒ අතරේ රොෂාන් ෆර්නෑන්ඩෝ කියන පුද්ගලයා එහෙමත් මැසේජ්ජක් ඇවිල්ලා තියෙනවා. ඒකේ මුලින් දාපු මැසේජ් එක එයා දාලා ඩිලීට් කරලා පස්සේ දාලා තියෙනවා කවුද මේකේ බේස් ගහන්න කියලා. ඊට පස්සේ එයා මට කතා කරා, මට දවසක් හැන්දෑවේ 4 ගානක් කතා කරද්දී මං නුවරින්දන් ගෙදර එන, ඒ කියන්නේ අර ගියපු ගම්ම ගෙදර එන දවසේ. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා මේ බහිද්දි 5 ගානක්. ඊට පස්සේ මල්ලුවාට දැම්මව හම්බෙන්න එන්න පුළුවන් කියලා හෝ මේ හවස මං ගම් පහ මං ඊට පස්සේ එවලේ අතේ සල්ලි තිබුණා. එහෙමම ගියා රොෂාන්ව හම්බෙන්න. ඊට පස්සේ කොහොම හරි එහෙට යනකොට මං 6 ගානක් වගේ වෙද්දි ගියා. ඊට පස්සේ හොඳට හිනා වෙලා ඉතින් පිළි අරගෙන මේ ඔඩියෝ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ තමයි අපි කතා කරේ. පස්සේ 9:30 ගානක් වෙනකම්ම කතා කරා. එහෙම කතා කරලා පහුවදා මල්ලි මෙහෙමයි මෙහෙම එන්න කියලා ප්‍රැක්ටිස් එකයි මුලින්ම ප්‍රැක්ටිස් එකට ගියේ. කෙලිම ප්‍රැක්ටිස් එකට ගිහලා ප්‍රැක්ටිස් එකෙන් දෙරණේ අර බැටල් ඔෆ් ද බෑන්ඩ් එකේ ආපු ඉන්වයිට් එක ප්ලේ කරා. එහෙම තමයි එතන ආරම්භ වුනේ. ඇත්තට මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බෑන්ඩ් එක ඇතුළෙන් කැපිලා තිබ්බද ඔයාලට? මොකද ඔයා අඩු වයස ළමෙක්නේ. කියන්නේ අඩු වයසක ලොකු දෙයක් කරලා තමයි ඔතෙන්ට යන්න උනේ. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ, අපි ෆ්ලෑෂ් බෑක් ගිහලා නැහැ නේ. හරි, ඔයා එතෙන්ට ගිය කෙනෙක් සහ මුණ දුන්න කෙනෙක් විදියට ඇත්තටම කැපිලා කියලා තිබ්බද? නෑ, මේ හැමෝගෙම මොන හරි දයක් ඉගෙන ගන්න තිබ්බා. මේ අර හැමදෙස්සෙම මගේ තිබ්බ අඩුපාඩුවක් තිබ්බනම් ඒක මට කෙලින්ම පෙන්ලා දුන්නා. සමහර වෙලාවට ඒ පෙන්ලා දෙන එකට හිත රිදුනත් ආයෙ ඉතින් කල්පනා කරලා බලද්දී නෑ, ඇත්ත මේක ඇත්ත. මොකද ෆ්ලෑෂ් බෑක් නේ. මේ මම සාධාරණයක් මගේ අසාධාරණයක් වෙනවා නම් ඒක ඉතින් යාලා නිවැරදි කරා. ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බා. ඉතින් අර එහෙම කැපිල්ලක් කැටිල්ලක් ආවේ නෑ කාගෙන්වත්. ෆ්ලෑෂ් බෑක් එකේ ගම රොෂාන් ප්‍රාණ මොනවද කිව්වේ? මට හොඳට මතකයි කිව්ව දේ. මොකද මගේ 7 වසර ඉඳන් බලාපොරොත්තු කවදාකවත් මට ඒක අමතක වෙන්නේ නෑ. මේ මල්ලිමක ටර්නින් පොයින්ට් එකක් වගේ ජීවිතේ. ඔයා මෙතනින් ජීවිතේ හදාගන්න ඩීසන් එක කියන එක අනිවාර්යයෙන්ම තියාගන්න. හොඳ කැරක්ටර් කෙනෙක් වෙන්න, වයිෆ් ඉස්සරහත් හොඳ කැරක්ටර් කෙනෙක් වෙන්න මේ කියලා යා මට එක කතාවක් කිව්වා. මල්ලි මිනිස්සෙගේ ජීවිතේ දියුණු වෙන්න ආදායම නෙමෙයි වැදගත්, වියදම කියලා. ඒක වැදුම්. එහෙම කී ප්‍රශාප නැන්ඩෝ. දැන් අපි රටම හොයනවා, ඇයි ඔයා වයින් කරේ? අයින් කරේ කියන්නේ මේ ඒක දැන් මේ මගෙන් වෙච්ච අඩුපාඩුවක් තිබ්බ ඇතෙන්ට. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. අපි ඔයාගේ වෙච්ච අඩුපාඩු අපි දන්නේ නැහැ. නමුත් ඔයාට එක දවසකින් මම හිතන්නේ පැය 24 78ක් ඔය වගේ කාලයක් ඇතුළත මුළු රටම සහ රටෙන් එපිට ඉන්න අයත් අතර ඔයා මාරු විදිහට ජනප්‍රිය වුණා. ඒ කියන්නේ මම හිතන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ හිටපු වාදකයන්ටත් වඩා ඔයා ජනප්‍රිය වුණා. නමුත් කරපු දෙයක් සහ අපි දැක්කෙත් නැහැ. අපි දැකලා තිබුණෙත් නැහැ. නිමත් එක්ක කොහොමද ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම හිටියේ කියලා. අපි දැකලා තිබුණෙත් නැහැ. කවුරුත් මම හිතන්නේ ෂෝ එකක් හරියට දැක්කෙත් නැහැ. එහෙම ඉන්නත් ජනප්‍රිය වුණා වාසනාවට. ඉතින් එහෙම කියපු රොෂාන් ෆර්නෑන්ඩෝ මොකද ඔයා වයින් කරන්න හේතුව? නෑ, ඒක මේ මාතලේ වැඩේදී මේ ඒ තමයි ඒක මේ චෙක්ුනේ. මේ මම හිතන්නේ රූකාන්ත මහත්මයාගේ සින්දුවක්. ඒක හදිසියේ අපි කියනවා මියුසික් කරලා ඊයර් එකට ප්ලේ කරනවා කියලා. ඒ සින්දුව අත්‍තර මියර් එකට ප්ලේ කරන්න හරි අමාරුයි. මේ ඊයර් එකට ප්ලේ කරන්න දුනා මට එතන පොඩ්ඩක් මේ පොඩි වැරදීම් වගේක් වුණා. මේ මං හිතන්නේ ඒක ඊට පස්සේ අර ගොඩක් බලපෑවා මං හිතන්නේ එදා දවසේ. ඊට පස්සේ තමයි මට කිව්වේ මල්ලි මෙහෙමයි මේ ඔයාට තව ඉගෙන ගන්න දේවල් වගේක් තියෙනවා. ඔයා එළි ඉඳන් ඒ ටික ස්ටඩි කරන්න. ඔයා ඒ ටික හදාගෙන ඉන්න ඕනම කාලෙක මට මගේ බෑන්ඩ් එකේ පුරක් පාඩුවට වෙන කෙනෙක් බාන්නේ නැතුව ඔයාව දාගන්න පුළුවන්. මේ ඔයා ඔයාගේ අඩුපාඩුව හදාගෙන ඉන්න මේ ෆ්ලෑෂ් බෑක් දැන් තියෙන නමට ඒගොල්ලෝ දුක් විඳලා හදාගත්ත එක තව ඉතින් ඒගොල්ලන්ගේ වාසත් එක්ක තව යන්න තියෙන කාලෙත් එක්ක තව කෙනෙක් මාවත් හදාගෙන යන්න ඉතින් අමාරුයි කියලා තමයි ඔය තීරණය ගත්තේ. මං ඉතින් අර ඒක එහෙමම පිළි අරගෙන පහුවදා දැන් මට ඔහොම දෙයක් අහන්න හේතුව මොකද සමාජ මාධ්‍ය තුල වීඩියෝ ෂෙයා වුණා, එහෙල මෙහෙට ගොඩක් වුණා. මම දැක්ක කමෙන්ට්ස් කියවලා මම බැලුවා. ඒක නිසා තමයි මල්ලි ආවත් මම ගෙන්න ගන්න උත්සාහ කරේ වැඩසටහනට. කෙලින්ම කිව්වා ගොඩක් කට්ටිය ලියලා තිබ්බා, ඇයි මෙච්චර ලංකාවේ පරිපූර්ණ වාදකයෙක්, නායකතුමෙක්, සංගීත කණ්ඩායමක් සහ ව්‍යාපාර, ඒ කියන්නේ මං හිතන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඒකකට හිමිකම් කියන කෙනෙක් දැන් බෑන්ඩ් එකත් ඔයා ගත්ත ගාම ෆොටෝස් ගහලා ඔයා ගැන මාකටින් එකක් දීලා ප්‍රොමෝෂන් එකක් දීලා ඇයි ඔයාව අයින් කරන්න හේතුව කියලා අහනවා. ඒ කියන්නේ අයින් කරන්න හේතුව ඇයි එහෙම කරේ කියන එක අහනවා. දැන් ඔයා කියන කතාවත් එක්ක ඔයාගේ ජීවිත කතා ඇත්තට වෙනස් කරේ. දැන් මං අහලා තියෙනවා රූකාන්ත ගුණතිලක මහත්තයා කෙලින්ම ප්ලේස්ලට වැරදි වුණොත්
වැඩදි අඩු පාඩු තිබ්බොත් ස්ටේජ් එක උඩම බයිනවා කියලා අහලා තිබ්බා. ඇත්තටම ඔයාට බැන්නද මේ රූකාන්ත ගුණතිලක මහත්මයා? නෑ මේක රූකාන්ත ගුණතිලක මහත්මයා නෙමෙයි ඒ සින්දුව කිව්වේ. ඒක මං හිතන්නේ මේ වැඩේට ආපු කවුරු හරි VIP කෙනෙක් කියලා මට තනතුර කියන්න මතක නෑ. නමුත් මේ වැඩේ සම්බන්ධව හිටපු ලොකු කෙනෙක් එයා. නමුත් දැන් ওই සින්දුව එදා ගායනා ගන්න බැරුව ගියානම් සමහර ද මාස 6ක් ගිහිලා ওই සින්දුව වාදනය වෙනවා. එතකොට වාට මේ මාස 6 යන්න වෙනවන් බෑන්ඩ් එකේ. එහෙම එකක්ද වාට තිබුණේ? ඒ කියන්නේ මාස 6ක් ගිහිල්ලා ඒ සින්දුව නනම් ඒ එතකොට ඔයා වයින් කරන්නේ බෑන්ඩ් එකේ. ඒක නම් ඉතින් මට කියන්න අමාරුයි. ඇත්තටම දුකයිද? දුකයි නැත්තේ නෑ ඉතින් ඔක මගේ හතවසින් ඉඳලා ආසාවනේ එකපාරට ඇවිල්ලා බොහොම හිතුවේ නැති ඉක්මනට ආවා. ආවා ගියා. මොකද මිනිස්සු අහනවා. මිනිස්සු අහනවා මෙච්චර බලාපොරොත්තු දීලා පොඩි කොල්ලෙක්ට මේක මම අහන ප්‍රශ්නයක් නෙමෙයි මුළු සමස්ත ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට ආදරය කරන පිරිස අහන දෙයක්. ඉතින් අපි ඒ සංගීත කණ්ඩායම මැනේජර්මන්ට් වලට අපි මුකුත් ඇඟිලි ගහනව නෙමෙයි. නමුත් උත්තරයක් තියෙන්න බෑ. මෙච්චර සමස්ත මෙහෙම ප්‍රමාණයක් ආදරය කරද්දි ඇයි ඔයාව එහෙම එයාට තිබුණ නැද්ද හිතන්න මීට කලින් කොල්ලෙක්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු දීලා ඔයත් කොල්ලේ මාත් කොල්ලේ අපි කාගේ හිතුල තියෙන මානසික වැටෙන එක මොන දෙයකටවත් නවත්තන්න බෑ. එහෙම හිතනවා නේ. ඔය ඉතින් එහෙමනම් හිතනවා තමයි. එහෙමනම් ඉතින් අර මොකද ඔයා ඔයා දාපු වැඩ කිඩ අපි දැක්ක අපි දන්නේ නැහැ ඔයාගේ ඔයා ඇත්තටම කොහොමද ප්ලේ කරන්න කියලා අපි ඔයාගේ බුද්ධි මට්ටම අපි දන්නේ නැහැ. නමුත් කරපු ටික කරපු වීඩියෝස් වල ඔයා පට්ට වැඩකාරයෙක් කියලා සමාජය අතර ගියා. දැන් ඒ කරපු ඒ පට්ට වැඩේ එක දවසකින් එයා මේකට සමත් නැහැ කියන වචනේ සහ ඇඟට දැම්මා. නෑ උතන හිට සෑම් අයියා කලින් ප්ලේ කරානේ. ඒ සෑම් අයියාගේ තියෙන අඩුපාඩුවනේ තව කෙනෙක් හොයන්නේ. සමහර විට ඉතින් සෑම් අයියත් එක්ක බලද්දි මම මදි හෙන්නත් පුළුවන් ඉතින් ඒ කට්ටියට පේන විදිහට. අර ඉතින් මිනිස්සු අහන්නේ එහෙම මදි නම් ඇයි ඒක ගත්තේ කියන එක තමයි අහන්නේ. ඒක ඒක ඒ වෙලාවෙම හිතන්න තිබ්බනේ කියලා. එහෙනම් මම අහන ප්‍රශ්න නැහැ මල්ලි. ඔක රටක් බුද්ධිමත් ජනතාව හරි බයින කට්ටි හරි ඉන්නවා අහනවා. ඔයාට රසික පිටසක් ඔයා වට මේ වුණා. ඔය දක්ෂතාවය දැක්ක වාස්ලැපින් කැල්ල ගැහුවා. ඒවට මුල් තැන දුන්නා. ඉතින් ඒක තමයි අපි හාර හාර ඒවා අවසනව නෙමේ. නමුත් මිනිස්සුන්ගේ වැඩසටහනක් කරද්දී ඒක පිළිතුරක් තියෙන්න බෑ. ඇත්තටම දැන් මේනකොට සංගීත කණ්ඩායම් වලින් කතා කරනවද? ඔව් මට කතා නම් කරනවා. දැන් 3-4කින්ම කතා කරා. අද උදේ අබුඩාබි රටේ බෑන්ඩ් එකකින් කතා කරා. මේ ඒවනම් ඉතින් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම දක්ෂෙක් මං දක්ෂෙක් කියලා ඉතින් මම තියෙන එක නටලා බලන් ඉන්න කට්ටිය තියෙන කෙනෙක් තමයි. මගේ ප්‍රෝග්‍රෑම් එකේදී මගේ තනතුර මම වාඩ දෙන්නත් බාර ගන්නවා. ඔව් මම බෑන්ඩ් එක ප්ලේ කරනවා. ඔව් මම කැමති ඔයා ඇත්තටම දක්ෂෙක් වටන්නේ. ඔවත් සම වයස ගත්තාම මට වඩා අවුරුදු 5ක් විතර බාලයි. මං මගේ අජිත් පෙරේරාගේ බෑන්ඩ් එකේ ඔන්න මං දෙනවා ට අවස්ථාව. ඔන්න වාඩ බාර ගන්න පුළුවන්. බය නැතු මම ප්‍රෝග්‍රෑම් එක කියනවා. මේ ඒක ඇත්තට මෙහෙම වෙනව නන්ද? ඇත්තටම මම දෙන්නේ මල්ලුවා ගහන්න කියලා. මට කරන්න පුළුවන් දේ. මොකද මං ඔයා වටන්නේ. ඔව්. ජූඩ් අයියා එක මට දුන්නට මගේ පැත්තෙන් එන ආන්සර් එක ඉතින් මේ තවදුරටත් බීට් බෑන්ඩ් ගහන්න එහෙම ඉතින් ගැහුවොත් මට සල්ලි නැති හින්දා යම්කිසි ගානක් එකතු කරගන්න මගේ ඉස්සරහට මොකද මම බැඳලානේ. මම ඉස්සරහට කීයක් හරි එකතු කරගෙන එක්ක මට රට යන්න හරි එහෙම මොකක් හරි දෙයකට මම එකතු කරගන්න බීට් බෑන් ගහන්න උනොත් මිසක් නැතුව නම් එහෙම මේ අර දැන් බෑන් 31 කියන්නේ 10 ගාන ගත්තත් මිනිස්සු 310ක් එක්ක වැඩ කරලා තියෙනවා. ඔක්කොම බීට් බෑන්ස් නේ. එක එකෝස්ටික් බෑන්ඩ් එකක් තියෙනවා. මේ ඉතින් එහෙම ගත්තාම බීට් බෑන්ඩ් වල ප්ලේ කරන්න තවදුරටත් එහෙම ලොකු ආසාවක් නැහැ. ඒ ඔන්න මට කරන්න පුළුවන් දේ මම කිව්වා මගේ වෘත්තිය මගේ තනතුර හරි වාර දෙන්න මම සූදානම් වුණා. ඉතින් ඒකට ඒ වචනෙට ඒ වචනේ මැති නෑ. හදවතේ මොකද මමත් දුක් වුණා. ඉතින් කොල්ලෙක්ට ඔයාට ඒවා මට ඒවා මේ ෆීල්ඩ් එක ගොඩාක් කැපිලි තියෙනවා මල්ලියෝ. ඉතින් මේ කැපිලි වලට අපි බාධක මැනගෙන යන්නවත් එක මම හිතන්නේ රොෂාන් ෆ්‍රැන්ඩෝ කියන්නේත් ඇත්තටම හොඳ මොලයක්. මම හිතන්නේ ඔයා එතනින් අයින් වුණාට අයින් කරාට අයින් වුණ හේතුවක් වුණාට ඔයාට පාර හැදිලා ඉවරයි. දැන් ඔයා රටම දන්නවා. ඉතින් ඒකට ස්තුති කරන්න අනිවාර්යෙන්ම මොකද යම් කිසි හේතුවක් ඇති අපි නොදන්න බලවේගයක් ඇති. එහෙම තමයි අපිට හිතන්න වෙන්නේ. ඉතින් මට කියන්නකෝ දැන් ඔයා අනාගත බලාපොරොත්තු මොනවාද?
මං ක්ලාස් කරනවා ඊට අමතරව මට ෆිල් කරගන්න ග්‍රේඩ් එක්සෑම් එක තියෙනවා ලන්ඩන් එක්සෑම් ට්‍රිනිටි කොලෙජ් වල බේස් කරන්නේ ඒක මේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මං ඔක මීට කලින් කතා කරපු කෙනෙක්ටත් කිව්වා මේක පුළුවන් නම් මේක ප්‍රොමෝට් කරන්න මේ අර මං කලින් කියන්නේ මං හඳන සින්දු අහන්න කැමති නැහැ කියලා ඒ වගේ මං කැමති නැහැ සමහරට තියරි අතින් ගත්තත් සමහර දෙකක් චුට්ටක් මේ සමහර ඇක්සිඩන්ට් රෙකෝඩ් එක ප්ලස් කෝඩ් එකක් දන්නේ නැති කට්ටිය මේ සමහර වෙලාවට අපිට කියනවා මේ බෑන්ඩ් එකේ මේ හොඳට ගහන බෑන්ඩ් එකක බේසෙක්ට වැඩිය මේ තුනේ ගණේ ඉන්න බෑන්ඩ් එකක බේසෙක් හොඳයි කියලා කියන අවස්ථාව මට ඇහිලා තියෙනවා. ඒ යාළගේ නොලෙජ් එකත් එක්ක අර අර මං කිව්වා වගේ පුළුවන් නම් මේක අහන කෙනෙක්ට බලන කෙනෙක්ට තේරෙයි මේ ට්‍රිනිටි කොලෙජ් එකේ බේස් එක්සෑම් කරන්න පුළුවන්. ඉස්ලාම් නොටේෂන් රීඩ් කරන්න ඉගෙනගෙන ඊට පස්සේ බේස් එක්සෑම් එක කරපුවාම ග්‍රේඩ් 8 වෙනකන් තියෙනවා. ඊට පස්සේ තමන් ටෝන් නම් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ මම ඒක කරගෙන යනවා මට ඒක කරගන්න තියෙනවා එක් මේ ක්ලාස් ටික් තියෙනවා මේ ඔය ටික තමයි ඉතින් මේ වාරේදී අපි හදවතින්ම සුබපතන මල්ලී වැඩේ හොඳට කරන්න නවත්තන්න එපා මොන බාධක ආවත් ඔහොම තමයි ජීවිතේ ජීවිතේ ඔයාටත් මේ ඒක පොඩි මටත් පොඩි බලන් ඉන්න සියලුම මනුස්සයන්ට පොඩි ජීවිතේ හැම දෙයක්ම ඇත්ත වෙන්නේ නැහැ කියන්නේ හැමදාම රඳාපවතින්නේ නැහැ කියලා තමයි මම දන්න විදිහට. ඉතින් වැඩසටහනට ආවට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ අපි වැඩසටහනේ වෙනද වගේ අහන්න ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන්ද? ඉතින් කියන්න සම්පූර්ණ නම කියන්න මල්ලියගේ. නිමාන් ඈන් හේවා. එතකොට උපන්දිනය 1996 මැයි මාසේ 20. තා පොඩි කොල්ලෙක්. එතකොට පොඩි වුණාට දැන් එතකොට විනෝදාංශයක්ත් තියෙනවද? විනෝදාංශය නම් ඉතින් මේ සෝලෝ ප්ලේ කරන එක තමයි. ඒවා නිතරම YouTube දානවා. Facebook දානවා. අපි දකිනවා. ඔව් දානවා. දැන් ගොඩ කාලෙකින් දාන්න බැරි වුණා. එතකොට මේ අර විවාහකයි? ඔව් විවාහකයි. ඇයික් මං උනේ කියලා ඇහුවා. ඒක ආපු ලැබීම අපේ ලැබෙන දේ තමයි ඒක නේද? අනේ බිරිඳ ගැන මතක් කරන්න. බිරිඳ විකිල්ල ගස්කඩ ඉන්නේ. මං කියන්නේ නුවරින් පදිය පැලල පාරේ විකිල්ල ගස්කඩ. නම සඳුනි අසුන්දරා ජයසිංහ. එයා 99 1999 එයා මොකද ආදරයට කියන්නේ වට? සුදු අම්මා තමයි කියන්නේ. සුදු අම්මා. ඔයා කියන්නේ. මම යාටත් එයාමට දෙන්නම කියන්නේ ඒක තමයි. සුදු අම්මා. කොහම ගෑනුනේ එතකොට? ඔයාල වොයිස් එක ඩිෆරන්ට් එක දිනනවා නේද? ආදරෙන් ඉන්න මල්ලි. ගමන මං හිතන්නේ සුබයි එහෙම වරදින්න විදියක් නැහැ. මොකද ඉතින් අර මම අපේ වැඩ. ඔව් වැරදුනොත් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මං සාමාන්‍යයෙන් දවසට එක පිනක් හරි කරන මිනිස්සෙක්. මම දැන් අද මගේ අතේ තිබ්බේ රුපියල් 850යි. මං නූරින් දැන් ගෙදරින්ද. හැබැයි මං රුපියල් 120ක් වියදම් කරලා ආවේ මේ පාර හිඟා කරන මිනිස්සුන්ට මේ හැම සල්ලි තිබුණොත් හැම අවස්ථාවෙම මට නැති කරගෙන මං දීලා තියෙනවා මේ එහෙම දෙන්න සල්ලි නැත්තම් ගේවට ඇවිදලා වතුරේ ඉන්න කූඹියෙක් හරි අරගෙන පැත්තකින් තියනවා මම මේ ඉතින් ඒ හින්දා මට වැරදුනොත් මේ ආත්මෙ මොකක් හරි තැනක දැන්ටත් මං හිතන්නේ මම පොඩ වැරදිලා තින්නේ ඒ ගිය ආත්ම කරපු දෙයක් වෙන්න ඇති මේ ආත්ම නම් මං කාටවත් එහෙම පවක් කරලා නැහැ අනිවාර්යෙන්ම ඒ නිසා තමයි මල්ලී ඔයාට මේ වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ දවසින් දෙකින් ඔයාගේ නම මුළු මහත් අපේ ලාංකික ජනතාවට නමක් රැඳුණා ඒ සියලු දේවල් එන්නේ ගොඩක් දේවල් නොදැන කියන්නේ මල්ලී ස්ටේජ් එකේවත් නොදැන තමයි දෙන්නේ ඒක මං හිතන්නේ ඒක ඔයා කරපු දේවල් වලට ඒ දුන්න පිළිතුරක් තමයි ඉතින් අනිවාර්යෙන්ම ඉතින් මං හිතන්නේ මේ සංවාදයේ තුලත් නොකී දේවල් සහ සංගවිලා තියෙන දේවල් බොහෝ විට තියේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි අනිවාර්ය සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට වැඩකටු සාර්ථක වෙන්න කියලා. ඉතින් මල්ලි සෝෂල් මීඩියා තියෙනවද මල්ලිගේ? Facebook, Twitter, Instagram. මගේ Facebook එක නම් තියෙන්නේ නිමාන් නෑන් කියලා. Instagram නම් පාවිච්චියක් නෑ. ඉතින් දුරකථන අංකය මතක් කරෝ. 0766 38 11 849. අනිවාර්යයෙන් අපේ description එකට දාලා තියෙන තිරේ දාලා තියෙනවා. යම් කිසි ප්‍රශ්නයක් තිබ්බනම් මේ වැටිලා ඉන්න අවස්ථාවක මම එහෙම කිව්වොත් මම නිවැරදි. මොකද මම අවමටත් ඒ අත්දැකීම වලට මම මුහුණ දීලා තියෙනවා. අපි ඊට පුදැනින් නැතුව ගියාම මානසික වද දෙන ඒ දේ මිල මුදල් වලටවත් කිසිම දෙයකටවත් සුව කරන්න බෑ. ඉතින් අන්න ඒක නිසා ඉතින් මම කියනවා අපේ කෙනෙක් අපේ හොඳ යාළුවෙක් හොඳ මල්ලි කෙනෙක්. ඉතින් අපිට තමයි මේ දේවල් කරන්න පුළුවන්. අඩුපාඩු ඇති ඒව හදාගෙන ඔයාගේ වැඩේ වා යන්න ඔයාට අනිවාර්යෙන්ම ඔයා දක්ෂෙක් නම් හැම විටම හැමදේම හම්බෙන්නේ වටපිටාවෙන් ඒවා ආයි කාටවත් වළක්වන්න බෑ. මොකද අපි අහලා තියෙනවා පසුපෙලින් තමයි දක්ෂව බිහි වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔයාටත් ගමන සුබයි මම හිතන්නේ ආරාධනා ලැබුණොත් හොඳ බෑන්ඩ් එක යන්න හදවතින්ම සුබපතනවා. ඉතින් අපි ජේ ප්‍රොමෝ ගැන මුකුත් කියන්න තියනවාද? බලනවා මම දැන් මට ආරාධනා කරන්න කලින් තිබ්බ හැම එකම වගේ මම බැලුවා. මේ කලින් පාර
සම්ලා මාලන්න අය ඇල්ලයිට මහිතන බීට් බෑන්ඩල මං ආසම් බේස්ගිට යිස්ල දෙන්නයි මේ ගයන්න අයයි මාලන්න අයයි හින්ද ඒකත් අනිවාරයම බැලවා. ඔයා මාත් එක්ක කතා කරන්න කලින් ඒ කියන්නේ කතා කරන්න කලින් මම ඔයාගේ ඕක සබස්ක්‍රයිබ් කරලා තිබ්බා. සබස්ක්‍රයිබ් කරා මේ ඇත්තටම හොඳ වැඩ සටහනක් දැන් අද මට හම්බෙච්ච අවස්ථාවේ මට මේ ටික කියාගන්න මට හම්බුණානේ. තව ඉතින් ඔය වගේ කට්ටිය හිටියොත් ඒ කට්ටියට එළියට දාගන්න ඉතින් ලොකු අවස්ථාවක්. මේ වගේ දෙයක් ආයෙ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා? නෑ. ඈ? නෑ. කිසිම කෙනෙක්ට? නෑ. ඇයි හොඳයි නේ එහෙම වෙනවම? ඈ? නෑ හිට වෙන්න මොකක් හරි ක්‍රමයකින් ඒ කියන්නේ නරක දේවල් නොකර හිට වෙන්න. හැබැයි මේ අර මට හම් ඒ කියන්නේ හිතට දැනෙච්ච දුක තියෙනානේ. ඒ දුක එපා. සතුටෙක්ටත් වෙන්න එපා. ඔව්. අනිවාර්යයෙන්ම ස්තුතියි මල්ලි අපේ වැඩසටහනට ආවට. ඉතින් ඔන්න ඔක තමයි තත්ත්වේ. කතා කරන්න හොඳ දක්ෂෙක් තමයි මං හිතන් ඉන්නේ. ඉතින් ලංකාවේ මියුසික් වලට දෙයක් කරා. ඒ කියන්නේ පොඩි කාලයක් අපි දැක්කානේ. ඉතින් මං හිතන්නේ දක්ෂය අඩුයි සමහරට ස්ලැපින් පැත්ත එහෙම ගොඩක් මේවන බීට් බෑන්ඩ් කලාව මම හිතන්නේ. මම කතා කරන්න ඇකෝස්ටික් සංගීතය සම්බන්ධයෙන් බීට් බෑන්ඩ් කලාව ගත්තාම අඩු වයසින් මෙහෙම වැඩ ටිකක් දාන්න පුළුවන් කියන එක ඉතින් ඇත්තටම ඔයා ගෞරවට පත් වේවි. ආයිත් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ bell icon එකක් තියෙනවා. ඔබන්න ඔකද එහෙම කරොත් මියුසික් ෆීල්ඩ් එකේ වෙලා තියෙන දේවල් වෙන්න තියෙන දේවල් සහ මොන හරි අකරතැබ්බ එක ඉතින් අපේ හිත්වල කිසිම දෙයක් නැහැ. අපි කලාකරුවෝ ගෙන්නන්නේ මුදල් හම්බ කරගන්න නෙමෙයි. අපේ හිත්වල අපේ ආසාවල් තියෙන නිසා තමයි අපි කලාකරුවෝ ගෙනල්ලා අපි යන්නේ. මොකද හැමෝටම කියන්න පුළුවන් ඔව් දැත්ත මල්ලි මේ දේවල් කරද්දී ගොඩාක් සල්ලි එනවා කියලා. නමුත් ගොඩාක් සල්ලි එනවා වගේම අපේ ප්‍රස් එකෙන් ගොඩාක් සල්ලි වියදම් වෙනවා. ඉතින් ඒක අපේ හිත දන්නවා. ඉතින් කියන්නෝ කෙසේ වෙතත් අහන්න ඕන සී බුද්ධින් අහන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් නිවා මල්ලි සුවපතනවා අනිවාර්යෙන්ම. වැඩසටහනෙන් අපි ආයි හම්බෙමු. මීට වඩා මම හිතන්නේ ඔයාට තව දැනකට යන්න පුළුවන් වෙයි. අපි විශ්වාස කරනවා සහ අපිට වඩා ඔයා වටේ එක්රොක් වුණු ඒ පිටිස ඔයාට සුබ ප්‍රාර්ථනා එකතු කරලා තියෙනවා. මම වීඩියෝස් වල දැක්කා, Facebook එකේ දැක්කා. මම හිතන්නේ කෙටි කාලයක් තුල ඒ වගේ දෙයක් ලබන්න ඔයා අනිවාර්යයෙන්ම වාසනාවන්ත වෙන්න ඕනේ. ඉතින් අපේ ආදරණීය නායකතුමා රොෂාන් ෆර්නාන්ඩෝත් මතක් කරන්න ඕනේ. මොකක් හරි උපදේශයක් දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ඒක ඔළුව තියාගෙන යම් කිසි දවසක ගීමක් ගහන්න කියලා මම හදවතින්ම ජේ ප්‍රමෝ සහ අපේ ටීම් එක මම ඔයාට සුපර්තනා කරනවා. ඉතින් මල්ලි 2019 අපි ආව 2020 දිත් සුපිරි බෑන්ඩ් එක ගහන්න ඔයාට වාසනාව ලැබෙන්න කියලා කිසිම කුහකමක් නැතුව කිසිම හිතේ කුණක් නැතුව මම ඔයාට කියනවා. මොකද මම ඔයාව දන්නවා, පෞද්ගලිකව දන්නවා, අපිට අපි හම්බුලා තියෙනවා. ඉතින් ඔයාට ආශිර්වාද කරයි බලන් ඉන්න කට්ටිය. හරි වැරද්ද මොකද්ද කියලා එයාලා ගැතිය තියෙන්නේ. ඉතින් ආයිබෝන් කියමින් අද වැඩසටහන සමුගමු. ආයිබෝන්.